ලෝකයේ සිටින දරුණුතම කෘරතම ත්‍රස්තවාදී සංවිධානය අපි පරාජය කළා. නමුත් අපි ඒ පරාජය කළේ නිකම්ම නෙමෙයි. අපි පරාජය කළේ 295,000 සාමාන්‍ය සිවිල් ජනතාව බේරාගෙන. රයිට්. එතකොට ඒ වගේ 295,000 ජනතාව බේරාගෙන යුද්ධයක් ජයග්‍රහණය කරපු හමුදාවක් ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් අපේ 29,000ක් මැරුණා. අපේ 14,000ක් ආබාධිත වුණා. ඕකෙන් 125ක් අපිට බේරගන්න තිබ්බා අපි අහිංසක දෙමළ මිනිස්සු ගැන සිතුවේ නැත්තම්. මම එක උදාහරණයක් ඔයාලට කියන්නම්. නන්දිගල කලපුවේ ප්‍රභාකරන් අන්තිම දවස්වල 2009 මේ මාසේ 19ක් මේ යුද්ධ ජයග්‍රහණය කළේ. මේ මාසේ 12 13 වෙනකොට ඔහු නන්දිගල කලපුවට ගිහිල්ලා 300ක් පමණ අහිංසක දෙමළ මිනිස්සු වට කරගත්ත මේ මිනිස් පලියක් වගේ වට කරගෙන වටේට ඒ වටේට කැපුව අගල් ඩෝසර් වලින් අගල් කපලා ඒවල බිම් බෝම්බ ඇතිරුවා. බිම් බෝම්බ ඇතිරලා ඒ මතින් අපේ සොල්දාදුව යනකොට දුරස්ථ පාලක වලින් රිමෝට් කන්ට්‍රෝලින් ඒව පුපුරවලා අපේ සොල්දාදුව කෑලි කෑලි වලට යවුවා. එතකොට කවුරුත් ඒක මතින් ගියේ නෑ. මේත් මතින් යනවා නම් එක්ක කකුල් අහිම වෙනවා, එක්ක ජීවිත අහිම වෙනවා. නමුත් අපිට ඉතාම ලේසියෙන් මංජුල කාලතුවක්කු ප්‍රහාර එල්ල කරලා අර ප්‍රභාකරනුයි අර නායකයෝ අර මිනිස්සු 300ත් එක්කම වලදාන්න තිබ්බ ඉතාම ලස්සන කාලතුවක්කු ප්‍රහාර 100ක් විතර එල්ල කරන ඔක්කොම සුන්නත් දූලිලා යනවා. හැබැයි එතකොට අර සිවිල් ජනතාව මැරෙන නිසා අපේ සොල්දාදුව 300 දෙනෙක් මැරෙන බව දැනගෙන කකුල් අහිම වෙනවා දැනගෙන ඒ මතින් ගියා. එයින් අද 200 ගණක් ඉන්නවා, කකුල් දෙකම නැහැ. තමාරුගේ එක කකුලක් නැහැ. 25-30ක් මරුණා. ඊට පස්සේ ගිය 300 ගිහලා තමයි ප්‍රභාකරන්ව තෝරා බේරාගෙන විනාශ කරලා ඒ යුද්ධ ජයග්‍රහණය කරන්නේ. ඒ වගේ අපි එච්චර අන්තයට ගිහිලා තියෙනවා තමාගේ ජීවිත පරදුවට තියලා මේ අහිංසක දෙමළ ජනතාව බේරගන්න. ඉතින් එහෙව් අපිට අහිංසක දෙමළ ජනතාව නිකරුණේ ඝාතනයයි කියලා කරයි කියලා යුද අපරාධ චෝදනාවක් නගනකොට අපේ රජයක් ඒක පිළිගන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම ද්‍රෝහිකමක්. asianmirror.lk